එසල් කුඹරට සාදරයෙන් පිළිගන්නවා ඔබ අපට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා ඇති වී තිබෙන කොරෝනා විවසනය සම්බන්ධයෙන් ඔබ මේ වන විට දැනුවත් වෙලා ඇති ඔබ දන්නවා මේ වන විට රෝගීන් 103 දෙනෙක් පමණ සොයාගෙන තිබෙනවා ඒ වගේම PCR පරීක්ෂණ වලට සැක කටයුතු පුද්ගලයන් යොමු කරමින් පවතිනවා ඒ වගේම ඇඳුම්ීය දමන ලද ප්‍රදේශවල මේ වන විට 52ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා පවසා සිටියා ඒ වගේම මේ වගේ අවස්ථාවක ජනතාව ක්‍රියා කළ යුතු ආකාරයක් තිබෙනවා මේක ආරක්ෂක අංශවලට සෞඛ්‍ය සේවාවට රජයට පමණක් කරන්නට පුළුවන් කමක් නැහැ. දෙතු දෙකෝටියකට වඩා වැඩි වූ මෙරට ජනගහනය සෑම පුරවැසියෙකුටම තමන්ට කියා වගකීමක් තියෙන බව තරයේ හිතට තබා ගන්න. ඔබට වගකීමක් තිබෙනවා මේ කොරෝනා විවසනය පාලනය කිරීමට. ඔබ වාහකයෙක් නොවී ඉන්න ඔබට වගකීමක් තියෙනවා. මේවා අතන ඇති වුණා කොරෝනා රෝගියෙක් කියනකොට ඔබ ඒවා බලන්න යන්න සූදානම් වෙන්න එපා. ඔබ මුළු ගැන්වෙන්න ඔබ නිවසට වී සිටින්න මේකයි ඔබට දෙන්න පුළුවන් සහයෝගය. ඔබ මේ කොවිඩ් පතුරවන පුද්ගලයෙක් නොවිය යුතුයි කියන අදිස්ථානය ගන්න. මම මගේ ඇඟට මම කොවිඩ් ගන්නෑ. එහෙනම් ඔබේ ඇඟට ඔබ කොවිඩ් නොගන්න. ඔබ නෑ කියලා හිටියට හරියන්නේ නෑනේ. එහෙනම් ක්‍රියා කළ යුතු පිළිවෙලක් තියෙනවා. බස් එකේ යනකොට දුරස්ථභාවය පවත්වා ගැනීමට අවශ්‍ය වෙනවා ඔබට කොවිඩ් ඇඟට නොඑන්න. අනේ මං කොවිඩ් ගන්නෑ නෑ කියලා බස් එකේ කටකපලා ඔබත් හිරවෙලා යනවනම් ඔබට සිද්ධ වෙනවා අර අවදානමට මුහුණ දෙන්න. ඉනිසා දුරස්ථභාවය පවත්වාගෙන යන්න. මේ ඇති වෙලා තියෙන මේ පොකුරු ආරක්ෂාංශ සහ සෞඛ්‍යංශ විසින් හොයාගන්නකම් හොයාගෙන මේක කන්ට්‍රෝල් කරනකම් ඔබ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්නට ඕනේ. ඒ වගේ මුඛ ආවරණය පැලඳීම මේ නැවත නැවත රජයෙන් සහ ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ කියන තරම් ඔබ බොළඳද? ඔබ අතදරුවෙක්ද? ඇයි මේ අතදරුවෝගේ කටයුතු කරන්නේ? සෞඛ්‍යංශ වලට විතරද මේකේ මේ උවමනාව තියෙන්නේ මේ මුඛ ආවරණයක් පළඳින්න? දැනුවත් පුද්ගලයන් වශයෙන් අධ්‍යාපනයක් ලැබු පුද්ගලයන් වශයෙන් ඔබට මේ එක සැරයක් කිව්වහම ඒක ටක් ගාලා මීටරේට දාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. ඒ තමයි අපි අපේ දරුවන්ට අපේ සමාජයට අපි දෙන සහයෝගය. දෑත් සෝදන්නේ නැවත දෑත් සෝදන්න කියනකොට කාඩේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙන්න ඕනේ නැහැ ඔබට දැස් සෝදලා ඇතුළට එන්න කියලා. ඔබ දැනුවත් නම් ඔබ ඒ කාරණේ කරගන්න. හැමතැනම අතපත ගන්න යන්න එපා. නාසයේ පිය දාන්න යන්න එපා. මූණ අතපත ගන්න යන්න එපා. මේක නැවත නැවත මතක් කරලා දෙන්න ඕන කාරණයක් වෙලා තියෙන්නේ. ඇයි? ඔබගේ නොසලකිලිමත්කම. මේ නොසලකිලිමත්කමින් ඈත් වෙන්න. අන්න එහෙම මේ සෞඛ්‍ය අංශ ලබා දෙන මේ ක්‍රියාපටිපාටීන් ඔබ විසින් ක්‍රියාත්මක කළොත් මේ දෙවෙනි කොරෝනා රැල්ල මර්ධනය කර ගැනීමට හැකි වෙනවා. මොනම අවස්ථාවකවත් තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න එපා. අන්න කොරෝනා යනවා ඕක අපි කිව්වනේ කියලා. ඒක තව කාගේවත් වගකීමක් නෙවෙයි. තමන්ගේ වගකීමක් පුරවැසියෙක් වශයෙන් මේ රටේ හැම පුරවැසියෙකුටම මේ වගකීම තියෙනවා. එනිසා මේ දැනට මේ ඇති වෙලා තියෙන තත්වය
කුරුණෑගල ප්‍රදේශයෙන් රෝගීන් හොයාගෙන තියෙනවා ජාපනයෙන් හොයාගෙන තියෙනවා. ඉතින් මේ තත්වයන් පාලනය කරනකම් ඔබ නිවසට වීතින් උපරමත ඔබගේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් පිටතට යන්න. රැකියා ස්ථානයට යනවා නම් ඒ සඳහා අවසර පත්‍රයක් ලබාගෙන ඒ සුදුසු ආකාරයට රැකියාව කරලා ආරක්ෂිතව ගෙදරට එන්න. ඒ නිසා අපි මේ අභියෝගයේ ජයගම් අපිට පුළුවන් ආරක්ෂකංශ සෞඛ්‍යංශ වලට සහයෝගයක් ලබා දෙන්න. ඒ ඇයට වදයක් වෙන්න කරදරයක් වෙන්න සූදානම් වෙන්න එපා. එහෙනම් මේ අවවාද ටික හොඳට පිළිපදගෙන හොඳට හිතට අරගෙන SL කුඹරම් කියනවා මේ කාරණය ක්‍රියාත්මක කරමු කියලා යෝජනා කරමි. SL කුඹරම් සමගන්නවා මම මෝහන් කුලතුංග.